ข้าวิตรเนี่ยจีนว่าอารมณ์เดียปรมาลาบาสันตุทิปรมังดานังไม่สันตุทิยังวัจเนี่ยพระพุทธเจ้าเนี่ยบุตรดามีสันตุทิยกุมารตะกินไม่หันอารมณ์เดียปรมาลาบาคิดนี่ก็ตีรุ่มมารกันดูแต่ก็ได้สันตุทิปรมังดานังคิดนี่ก็ตัวรักันด้วยหันด้วยอาจจะเป็นคนที่ไปถึงนิโรธีก็มาปรมาลาบาคิดเมติกะทำไมลาวิกาดาฮาสวาเซนประกาศให้เกิดเมตากเนี่ยเมตามุลดีวิกราห์กันละทีบุนะบุตรานมหาติเดชนาครับเดชนาลักมุลกันมากันดีสูตรีมากันดีคือในบางุนัตเสรบเดชนาลักอารมณ์แก่ปรมาลาบาคีนวัตินินเมธารีเรตเป็นนิโรธีกันපරම ලාභයක් කියන එකයි මේකෙන් කියන්නේ කියලා මාගන්ධි කියන බමුණා ත්‍රිවේදේන විස්තරයෙන් කිව්වා. ඒක ත්‍රිවේදේ බොහෝ කාලයක පටන්ගෙන ගෙනාපු ගාථාවක්. ඒ ගාථාව ඕකෙ තිබෙන්නා වූ අර්ථයත් ඒකයි. නමුත් අද වෙනකොට ආලෝකයා පරම ලාභා කියන්නේ අර බමුණා කිව්ව අර්ථය තමයි. නිරෝධිකම පරම ලාභය කියලා. අර ලේ ගන්න තැනක් ගහනවා ඉක්ෂිතාලිතෝ ගහ තියෙනවා. ඔය හලොල ඊරෝකම පරම ලාභය කියන බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේ මේ දේශනාවට නිගරු කරලා පෙන්නුවා අර බමුණගෙන් අහනවා බමුණ ඔබ මේ ආරෝග්‍ය පරම ලාභා කියන්නේ මොකද්ද කියනකොට මේ ශරීරයේ තිබෙන මේ නිරෝගීකම පරම ලාභයයි කියලා ඔබ කියපු කියමන මෙන්න මේ උපමාව පරිදි හිතා ගන්න පුළුවන් ඉතින් උපමාවක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ. මාගණි සූත්‍රයේ විස්තර වෙනවා ඉතින්. යම්කිසි අච්ඡන්ද මිනිසෙක් ඉන්නවා. මේ අච්ඡන්ද මිනිසයාට යම්කිසි එයාගේ හිතවතෙක් කළු ගොමක් කළ ඇඳුමක් ගෙනත් දීය. හිතවත මොන සුදු තාන් ඇඳුමක් කියලා දෙන්න. මේක ඇඳාම හරි හැඩයි ලස්සනයි කියලා. ඒ කියන්නේ විශ්වාස කරලා අර අන්ධයා එක ඇඳගෙන හරි සුදුයි තමයි. හරි තාම ඇඳුම හරි ලස්සන ඇඳුම කියලා කියනවා. ඒ අන්ධ මිනිසයා කියවගෙන බවුන ඔබට මොකද හිතෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ස්වාමීනි අන්ධකම මිසක් මෝඩකම මිසක් වෙන මොකක්ද? ඔය දිර උත්තරය දුන්නු. බවුන ආරෝග්‍ය පරමලාභා කියන්නේ මොකද්ද කියලා ඔබෙන් අහුවා. මේ කය පෙන්නලා මේ කයේ නිරෝගීකම පරම ලාභය කියලා ඔබේ කියමන. අනර හන්දියාගේ ඇඳුම ගැන කිව්ව කියමනවා. හරි හරයි හරි තාම කියලා කළු ගොමක් කරේට කිව්වවා. මෙහෙම කියනවා බවුනර කියන්නේ වෙන උත්තරයකුත් නැහැ. ආරෝග්‍ය පරම ලාභය කියන්නේ වෙන මොකේද? ඉගෙන ගත වෙන දැනුවක් ඇතිත් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යහන බමුණ ඔය ආරෝග්‍ය පරමාලාභා කියන ගාථාව ඔය වේදේට කොයින්ද කියලා උඹලා දන්නවා ජීවේද පරප්‍රාප්ත බමුණෙක් කියලා මාගන්දි බමුණ ඒත් දන්නේ නැහැ මම ඔකේ මුල කියා දෙන්නා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට පෙර ලෞතර බුදුරේක ලෝකේ පහළ වුණා ඒ කියන්නේ කාසේ බුදුරජාණන් වහන්සේ ඔය ආරෝග්‍ය පරමාලාභා කියන ගාථාවෙන් උන්වහන්සේ විමුක්තිය ලබා දෙන ධර්මය දේශනා කළා. මෙන්න මේ විමුක්ති අර්ථය බහු කාලයක වැහිලා ගිහිල්ලා. ලෞකික අර්ථයක් ඕකට පටවැඳගෙන උඹලා අද වෙනකන් ගිනව. කයේ නිරෝධිකම පරම ලාභයයි කියකි. ඕකයි තමයි සිද්ධ වුනේ. බබුන් දැන් අර මාව විශ්සර කළා දෙන්නම් කියලා. අර අන්ධ මිනිස්යාගේ දේව කවුරු හරි ඉන්නේ නෑදෑයි හිතවත්තු එකතු වෙලා. ඇස්පාදනේ වෙදේ ගෙනහලා වෙදකම් කරනවා. ඒ අන්ධයාගේ ඇස්පාදින්න පටන් ගත්තා. දැන් පේන්න පටන් ගත්තා. දැන් මොකද වෙන්නේ අර ඇඳුම දිහා බලනකොට මොකද පේන්නේ? සුදු තාන් ඇඳුමක් කියලා විශ්වාසය අර යාළුවාට විශ්වාස කරලා හිතාගෙන කිය කියා වර්ණා කරේ හිතුව ඇඳුම කළු ගොමස් කරයක් කියලා පේනවා. දැන් මොකද වෙන අදහස්? මේ යාළුවා මාව මෙච්චර කල් හැවැත්තුවා.
කළු ගොමස් කඩේකට සුදු තාං ඇඳුවා කියලා මම හිතාගෙන හිටියා. මේක කළු ගොමස් කොරයන් කියන එක ගලවලා පැත්තකට විසිකරන. අය යාළුවා කිරී පිට සියලු විශ්වාසකම් විදහරිනවා. මේක වෙනවා නේ. මේක එහෙම වෙනවා. එහෙම නොවුනොත් එහෙම මොකද වෙන්නේ? උඹත් ඒ අන්දියා කියලා මං හිතාගත්තා. මම මේ වෙදකම් කරේ වෙද මාත්‍යා කියලා හිතාගත්තා, වෙදා කියලා හිතාගත්තා. ඒ වෛද්‍යවරයාගේ වෙදකමින් ප්‍රතිඵල ලැබුණ නැත්නම් ඒ වෛද්‍යවරයාගේ වෙහෙසක් නේද? යාළුවෝ මේ ඇස් පෑදුනේ නැත්නම් මම මේ කියන දේශනාවේදී මලත් වෙහෙසක් විතරයි. බුදුරන් වහන්සේ එහෙම අවස්ථාව දෙන්නකොට බුදුරන් වහන්සේගේ දේශනාව දන්නේ නැතුව කරනවා නෙමෙයි. කෙනෙකුගේ අවධානය යොමු කරලා ඒ වගේම නැඹුරු කරන්න ගන්න නොවේ කුපක්‍රම තියෙනවා සම්‍යක් ප්‍රයෝග. ඒව අරගෙන තමයි බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. අනේ ස්වාමීනි මේකේ අර්ථය මට දැනගන්න ඕනේ. මම ඔබ වහන්සේ කරේ බොහොම ගරුත්වයෙන් අහනවා. අනේ මට ඒක කියා දෙන්න කියලා මෙහෙම ඉල්ලීමක් කරනකොට පෙන්නවා. බවුණ මේ ශරීරේ දෙද නැති එකක් කරගෙන සන්තෝෂයෙන් ඉඳ හිතුවා. මේ ශරීරය කියන්නේ ලෙඩ නැති එකක් නෙමෙයි. මේක මහා ලෙඩ ගොඩක්. මේක හරියට සෑවු පිටු ගෙඩියක් වගේ. හැවතැනම ඕජස් කලන ලෙඩ ගොඩක් කියලා දකින්න ඕනේ. මහා උලක් වගේ වේදනාවගෙන දෙන වේදනාවට හේතු වෙන කාර හේතුකාරකයක් කියලා දකින්න ඕනේ. මේක නිසා නොයෙක් ආකාර වැසණයන්ට පත් වෙන බව දකින්න ඕනේ. මෙහෙම දකින්නකොට කොච්චර නිරෝගීව ඉන්නවා කියලා හිතියත් මේ මස්ලේ එකයිකින් එක මහා රෝගයක් කියලා දකින්න දවසක් එනවා. මෙන්න මේක තමයි ඇස් පෑදලා දෙනවා කියන්නේ. වැහිලා තියෙන ඇත්ත පෙන්ලා දුන්නාම කයේ යථාර්ථය දකින්න. කයේ යථාර්ථය වැහිලා අන්ධ වෙලා ලෝක සත්‍යය මේක හරි වටිනා දෙයක් කියලා හිතේ ඉතා ආස්වාදයෙන් වැඳිලා ඉන්න. මේක තමයි අන්ධභාවය. මේකයි මෙවඳු කුණුවඩක් මෙවඳු අහාර දෙයක් කියලා වටහා ගන්න මේ යථාර්ථය දකිනකොට ඒ අවබෝධය ලැබුණාම ඇස පෑදෙනවා. එදාට දකිනවා අනේ හරි වටිනා දෙයක් වැදගත් දෙයක් කියලා හිතාගෙන ආස්වාද හොය හොයා විඳින පස්සෙන් ගියේ. මෙහෙම කුණුවඩක් උස්සගෙන නේද? මෙහෙම දුක් ගොඩක් හිස් දෙයක් අරගෙන නේද කියලා දකින්න දවස ආවහම ඔහුගේ ඇස් පෑදිලා ඇත්ත පේනවා. පංචස්කන්ධය කෙරෙහි යම් චන්ද්‍රාගයක් තිබුණා නම් මෙන්න මේ උපාදානීය බිඳිල යනවා. එතකොට උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙනවා, භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා, ජාති නිරෝධයෙන් ඔය කුණු කය නැවත නැවත ගැනීම ඉවරයි, ජරා මරණ ශෝක පරිදෙය දුක් දමනස ඔක්කොම ඉවරයි. ඔන්න ඕකයි නිරෝගී බව. අනිරෝගී බව කියන්නේ නිවනට මිසක් මේ කයිලෙත් නැතිවට නෙමෙයි. මෙන්න මේක තේරුම් ගනි කියලා උත්තර දේශනා කළා. එන කුමද්ද රෝගය මේ කය රෝගයක් හැටියට දකින්ද? මේ කය අන්තාක් පවතින දෙයක රෝගයේ තොර කෙනෙක් නැහැ. මේකයි චන්දරාගය නිසා උපාදානිය නැගෙනවා. උපාදානිය තියෙනකම් භවය නැගෙනවා, භවය තියෙනකම් ජාතිය නැගෙනවා. මේ කය කුණු ගය මේක මැරලා ගියත් ආයි කුණු කය කෙනෙක් හිමිකාරී කියලා ආයි කුණු වලක් අරගහ ගන්නවා. මෙන්න මේ නිසා මේ කය නැමැති රෝගයේ නිදහසක් නැහැ. මෙන්න මේ කය යථාර්ථය දැක්කට පස්සේ චන්දරාගය තිබුණා නම් කය කෙරෙහි ඒක ඉවරයි. චන්දරාගයෙන් නිදහස් වෙනාම උපාදානිය නිදහස් වෙනවා. උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙනවා, භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා. එතකොට ජරා මරණ ශෝක පරිදෙය දුක් දෝමන උපාසයෙන් නිදහස් වෙනවා. මෙන්න මේ නිවනයි නිරෝගී බව කියන්නේ. එහෙනම් ආරෝග්‍ය බව කියුවේ ඔන්නෝ නිවනට. පරම ලාභය ඔන්නෝ ඕකයි. මේ කායෙ ලෙඩතු වෙන්න එක නෙමෙයි. දැන් අද වෙනකොට මේක අර්ථය කොච්චර වෙයිලා ගිහිල්ලා. අතතර වමුණගේ අර්ථය මාගන්දි වමුණ කිව්ව පරම්පරාවෙන් ගිලා පරිවර්තනය කරගත්ත ලෞකික අර්ථය නේද අදත් ආරෝග්‍ය ඵලමාලාවා කියලා රෝහලේ බෝඩ් ගහන. දීගරතේ බෝඩ් ගහන. බුදුරණන් හදේ ත්‍රිපිටකයේ දේශනා කරපු දේශනාව මාගන්දි සූත්‍රයේ පැහැදිලිව තියෙන්නේ. ඇයි තා වෙනකම් මේක කියා දෙන්නේ නැති බෞද්ධයින්? ආරෝග්‍ය ඵලමාලාවා කිය තවතර බමුණාගේ බමුණ වතේ මරන් ඉන්නේ ඇයි? මේ මිනිස්සු කොහොමද නිවන් දකින්නේ? මේකයි සුද්ධ කර කර නිරෝගී වෙන්න බල බලා ඉන්නා මිස බුදුහාමහාලා කියලා. බුදුබණෙත් ඒක කියා තිනවා කියලා. මේක සුද්ධ කර ගන්න හදා හදා ඉන්නා බුදුබණ කියලා. බුදුබණද බමුණු මතද? දැන් මේක දෙක තෝරා ගන්න ඕනේ. දැන් බුදුරණහතේ දේශනා තියෙන නිසාම මේකෙ මේක එකනා කියන හාමුදුරන්ගේ මතයක් කියලා දාන්න බෑ මට. මේක බුද්ධ දේශනා අන්න තියෙනවා මාගන්ධ සූත්‍රයේ බලන්න කියලා මට කිය හැකි මාගන්ධ සූත්‍රයේ තියෙන එක මං කිව්වේ.
ත්‍රිපිටකයේ තියෙනදී. එහෙනම් අපි ඊයනුව තෝරා ගන්න ඕන ත්‍රිපිටකයට අනුකූලව දහම්. එහෙනම් මොකද සතුට? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් ගොදුරු වෙලා යම් තාක්කල් ඉන්නවද? ඒකේ ගෝචරද? ඒකේ ගොදුරක්ද? ඒ තාක්කල් කොහින්ද සතුට? ඒ තාක්කල් කොතනද ඉන්නේ? මේ කය මෙතනින් මැරිලා ගියත් සතුරු වෙන දෙයක් නෙවෙයි මට හම් වෙන්නේ. ආයිත් උපාදාන නිසා වැඩිච්ච භවෙන්, භව නිසා හටගත් ජාතියෙන්, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් පාජනෙ වෙන්නා වූ සසරක්ම හම් වෙනවා නම් මම කොහෙන් සතුරු වෙන්නේ? මොනවාලබල හතුරු වෙන්නේ? එහෙනම් නිවනෙන් ඒටි ලැබුණා නම් මේ අන්තිම කුණු කයයි සියලු ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගේ නිදහස් වෙන තත්ත්වයක් තියෙනවා ඒකාන්තේ මට. මේ අන්තිම කුණු වල දරාගෙන ඉන්නේ ඒ නිසා මම සතුටුයි. මොකක් නිසාද? මේ කුණු වල නිසා නෙමෙයි. මේකෙන් නිදහසක් ඒකාන්තිය ලැබෙන බව දන්නවා මේ අන්තිම කය නිසා. මේ අවසාන දුක් වල සියලු දුකෙන් නිදහස් වෙන තත්ත්වයටපත් වෙලා ඉන්නේ නිසා ඒක මට සතුට. මෙන්න පරම සතුට. සන්තුට්ටි පරමන්දන. සද්ධා දනං සීල දනං හිරියොත් අප්පියක් දනං සුඛ දනං ත්‍යාගෝච පඤ්ඤාමේ සත්වන්දනං. සන්තුට්ටි වරමන්දන. ඔය ටික අගහා තමයි. ඔය ධර්ම ආභෝධය ලැබෙනකොට සද්ධා දනේ, සීල දනේ, හිරි දනේ, උත්තප්ප දනේ, සුත දනේ, ත්‍යාග දනේ, ප්‍රඥා දනේ ලැබිලා. යාර ධනවතා කියනවා සවිජෝරින් ධනවතාත් නෙමෙයි ධනවතා කියන්නේ ආර්ය ශාසනය. ඔය ටික ලැබිච්ච කෙනාට කියනවා ධනවතා. මොකක් නිසාද? ඒ ධනේ පිරිහෙන්නේ නැහැ. ප්‍රඥාවේ මත උනේ. ප්‍රඥාව මුල් කරගෙන. ඒ ධනේ නිසා ලැබිච්ච ලාභයේ උපාදානයේ දුරු කරලා භව නිරෝධ කරගන්න හම්බ වුණා. භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසයන්ගේ නිදහස් වෙච්ච විමුක්තිය ලබා ගන්න මග පෑදුවා. අන්නේවල් ධනයක් නිසා කියනවා පරම ධනයයි කියලා ඒක සම්තුෂ්ටි. ඉතින් ඔක දකින්න පරම ධනෙ වෙන්නේ කොහොමද කියලා. ඥාන විනේ සන්තුෂ්ටි කියන්නේ අන්න ඒකයි. යම් රාගයක් නිසා දැවුණාද, රාගයක් හේතුව නිසා දැවීම නතර වුණාද සතුටු වෙන කාරණය. දේශය නිසා වික්ෂිප්ත වෙලා දැවි දැවි හිටියද, ඒ දේශක් හේතුව නිසා ඒ දැවීම නැතිරුණාද, සාන්ත වුණාද? නැවත කවදාවත් ද්වේෂය නිසා වන දැවීමටපත් වෙන්නේ හේතු නැති වුණා නම් සතුටු වෙන්න පුළුවන්. මෝහය නිසා, මුලාව නිසා වික්ෂිප්ත වුණාද, ඒ හේතුවෙන් දැවුණාද තැවුණාද? අමෝහය නිසා නැහැ, මෝහයෙන් අහක් වෙලා ප්‍රඥා පහළ වෙච්ච නිසා ඒ නිදහස් වුණාද? නැවත මෝහය නිසා වන්නා වූ වික්ෂිප්තිය 10000ක් ඇති වෙන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න කාලයේ සාගක්ෂේ නිසා, දේශක්ෂේ නිසා, මෝහක්ෂේ නිසා ලැබෙන සාන්තව ප්‍රණීතව නිදහස සතුටක්. ඒ තමයි රහතන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලෙ විඳින සතුට. පංචස්කන්ධය නිසා විඳින දුක උන්වහන්සේ විඳිනවා අනුපරිශේෂ නිර්වාණ ධාතුව කියන අවසාන මොහොතේ. උන්වහන්සේ දන්නවා විඳින කෙනෙක් ඊට පස්සේ ඇත්තේ නැහැ. නිදහස ලැබුවා කියන කෙනෙක් නැහැ. පංචස්කන්ධය නිසා පිටිච්ච සියලු දුක පිරිනුවන් පාන්දාසෙන් අවසානයි කියලා දැකලා සතුට වෙනවා. මෙන්න මේකයි රහතන් වහන්සේගේ සතුට. දෙයාකාරයකින් සතුට. සෝපති ශේස නිර්වාණ ධාතු හේවත් සාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ කිරීමේ සතුට ජීවත් වෙලා ඉඳදී ලබනවා. පංචස්කන්ධ දුකෙන් කෙලවර වීමේ සතුට මේකයි අවසානයෙන් ඉවරයි කියලා දැකලා මතුවලාගෙදී ලබන්නා වූ නිදහස කිරීමේ සතුට වෙනවා. මෙන්න මේක රහතන් වහන්සේගේ සන්තුෂ්ටි. නිදහස කියන වචනේ පහදලා දෙන්න කියලා මේ තව ඉල්ලීමක් කරනවා. දහ කියන්නේ 10. අස කියන්නේ ආශ්‍රය. 10 ඇසුරු කරන නිසා කියනවා 10 අස දහස. 10 ඇසුරු කරන්නේ නැත්නම් ඒ නිවනමයි. නිවන 10න් තොරයි. එහෙනම් 10න් නික්මුණාම කියනවා 10 නිදහස වෙනවා. 10න් නික්මුණා. 10 ඇසුරෙන් නික්මීමට කියනවා නිදහස. නිදහස් වීම කියන්නේ ඒක. රාගය නිසා 10ටපත් වෙනවා, ද්වේෂය නිසා 10ටපත් වෙනවා, මෝහය නිසා 10ටපත් වෙනවා. 10ෙන් නික්මනව කියලා නිදහස. 10 ඇසුරට 10 ඇසුරෙන් නික්මුණා. ඒකට කියන ආර්ය විනය නිදහස.